අපි දැක්කා ඊයේ මහින්ද රාජපක්ෂ පාර්ශවයේ පළමු වන රැලියේදී ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මතු කරපු කාරණය මේක බරපතල කාරණයක්. අපි දැක්කා ඔහු බොහොම ප්‍රසිද්ධියේ කියනවා මම නොවැම්බර් 16 වෙනිදා ජනාධිපති වුණොත් අභූත චෝදනා මත අත්අඩංගුවට අරගෙන අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වී තිබෙන ඒ හමුදා නිලධාරීන් ඒ බුද්ධ්‍යාංශ නිලධාරීන් නිදොස් කොට නිදහස් කරනවා කිව්වා. මේ ප්‍රකාශනයෙන් පෙන්නුම් කරන්නේ අධිකරණයේ මලගම. මේ අධිකරණයට කරන ලද බරපතලම අගෞරවය. මේක අධිකරණයට කරපු අපහාසයක්. අධිකරණයට කරපු තර්ජනයක්. ඒ කියන්නේ තමන් ජනාධිපති වුණොත් තමන් තීරණය කරන්නේ වැරදිකරුවන් කවුද, නිවැරදිකරුවන් කවුද කියන එක. මේ තරම් බරපතල ප්‍රකාශනයක් අපි ඉතිහාසයේ දැක්කේ නැහැ. ජනාධිපති අපේක්ෂකයෙකුට හෝ ජනාධිපතිවරයෙක් ප්‍රකාශ කරනවා. මේ රණවිරුව බේරා ගැනීම සඳහා නෙමෙයි. මේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල සම්බන්ධ වුණු මිනිමැරුම්, ඝාතනයන්, පහර දීම්, අතුරුදහන් කිරීම ඒවා සම්බන්ධයෙන් සිදු කරන ඒ අධිකරණ ක්‍රියාමාර්ග නතර කරන්න, තමන්ගේ නඩු ටික යට ගහන්න, තමන් කරපු වැරදි හංගන්න, මේ තමන් මෙහෙවපු කුලී හේවායන් නිදහස් කර ගැනීම සඳහා කරන්නා වූ හඬ නැගීමක්. මේක රණවිරුව සම්බන්ධයෙන් නෙමෙයි. මේ රටේ යුද හමුදාවට බරපතලම අසාධාරණය කරේ රාජපක්ෂ පාලන තන්ත්‍රය, ගෝඨාභය රාජපක්ෂලා. ඒගොල්ලෝ රණවිරුවන්ට මොකද්ද කළේ? අන්න රණවිරුවන්ව තමයි කුමාරවරුන්ගේ මනදොල පිලවන්න රේසියද්දී ඒවට වැලි කොට්ට ඇද්දී ගෝඨාභය රාජපක්ෂගේ, බැසිල් රාජපක්ෂගේ ගෙදර බල්ලෝ නෑව්වේ අන්න රණවිරුව. පාරවල් අතු ගාන නිකන් කුලීකාරයෝ වගේ පාරවල් වලට දැම්මේ අන්න රණවිරුවන්ව. ඒගොල්ලෝ රණවිරුවන්ව නිකන් කුලීකාරයෝ බවට පත් කළා. රණවිරුවන්ව පාරක් පාරක් ගාන ඒ පවුලේ දෝලාව කරගහන ඇම්බෙට්ටිය බවට පත් කළා. කුලී හේවායෝ ටිකක් යොදලා මිනිමරුම් කළා. අන්න ඒ කුලී හේවායන්ව තමයි මේ බේරගන්න හදන්නේ.